At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ආයන්න නැත ඌව පළාත් සභාවේ ප්‍රධානමත්වයාගේ නමින් තියත්වන පෞද්ගලික ගිණුමක් සම්බන්ධ අනාවරණය නොවේ ආයන්න අදාළ නොවේ අදාළ නොවේ අදාළ නොවේ ඈ අදාළ නොවේ පළාත් සභා මුදල් නීති රෙගුලාසි 90 යම් ආධාරයක් මුදලක් හෝ ප්‍රදානයක් ලැබුණම ඒ මුදල් තැන්පත් විය යුත්තේ ගෞරව අමාත්‍යතුමනි මොන ගිණුමකටද පළාත් සභාවල අදාළ ගිණුමකට පෙර පාසල් දරුවෝ ඒ දරුවන්ට පළාත් සභාවෙන් බෑග් එකක් ලබා දෙන්නට කටයුතු කරන්නට මුදල් නැහැයි කියලා ප්‍රදේශයේ රාජ්‍ය බැංකු 3කට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමා ලිපියක් යවලා තියෙනවා ඒ අනුව ලක්ෂ 35ක මුදලක් ලබා දීලා තියෙනවා මේ කටයුත්ත. හැබැයි පළාත් සභා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලක්ෂ 27 කුත් මේ සඳහා යොදවලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවලින් පෙර පාසල් වලට අවශ්‍ය පොත් බෑග් සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව තමයි මුදල් මදිකමට මේ කියන්නේ ආව රාජ්‍ය බැංකුවලින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමා මේ මුදල් ලක්ෂ 35 මුදල් ඉල්ලලා තියෙනවා. හැබැයි මේ මුදල තැන්පත් උනේ චාමර සම්පත් දසනායක පදනමට. හැබැයි තැන්පත් වූ යුත්තේ ඔබතුමා කියන කාරණේ කලින් අනුව පළාත් සභා ආරමුදල. එවනම් ඔබතුමා දකින්නවද මේක නීති විරෝධී වැරදක් හැටියට? මන්ත්‍රීතුමා මේකේ නෛතික තත්ත්වයේ දෙනෙක්කෙනා දුන්නේ පළාත් සභාවට නැත්තම් පදනමකට හෝ වෙන පුද්ගලික අරමුදලකට කියන එක තමයි හොයන්න බල හොයා බලන්න ඕනේ ඔබතුමා දිගින් දිගට මහමුතුමාගේ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කරන ඔබතුමාත් එක්ක කතා කරලා එකම බල ප්‍රදේශයේ ඉන්න නිසා ඊයේත් ඔබතුමා මහමුතුමාගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා පුද්ගලයේ සම්බන්ධයෙන් මහමුතුමාගේ පුද්ගලිකත්වයේ සෝ අපහාස කිරීමක් හැටියට සලකන්න පුළුවන් අනිත් එක මේක යහපාල ආණ්ඩුව. ඒතකොට යහපාල ආණ්ඩුව තුල ඉන්න හොරු වළන්න කියන කාරණේ තමයි මේ මන්ත්‍රීවරයා මතු කරන්නේ. එතුමා උත්සාහ දරන්නේ මොකද්ද? එතුමා එතුමාගේ පෞද්ගලික නඩුවර පෙනී හිටලා ඒක ආරක්ෂා කරන්න එතුමා ඒක අඩුවුතු කරා. එහෙම කරන්න එපා කරුවා මතුමනි. තුමාගේ නඩුවර පෙනී හිටියා. හැබැයි ඒ මත එතුමාව ආරක්ෂා කිරීමට වැඩ කිසිම උමනාවක් නැහැ. මන්ත්‍රීතුමාට අරු අගමැතිතුමා ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. ඒත් මං හිතන්නේ අමිතවරු ගැන චෝදනා කරන එක හරි නෑයි. ඇත්ත වශයෙන්ම සාක්ෂි නැත්නම් ඒ නිසා ඔය උමනා බණ්ඩාරට ඒක සීමා කරගෙන පිළිතුරු දෙන්න එකයි තියෙන්නේ. අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේ දීපලම ප්‍රශ්න කිරීමේ අයිතියක් තිබෙනවා ඔබතුමා කිසිසේත් මේක ආරක්ෂා කරන්න නෙමෙයි ඇත්ත සිදුවී තිබෙන තත්ත්වය වාර්තා කරන්න මේක ලිස්සලා යන්න නෙමෙයි තිබෙන්නේ අනිතක ඔබතුමා නඩුවල පෙනී හිටපු නිසාම විශේෂයෙන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන එහෙම සිදුවලා තියෙනවා නම් වැරදි ඒ සම්බන්ධයෙන් මම සොයා බලන්නම් හැබැයි මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා අපිට එහෙම දෙයක් අනාවරණය වෙලා නැහැ හැමදාම ප්‍රශ්නයක් අහනවා අපේ අමාත්‍යංශය දැන් වැඩ නැහැ මෙතුමගේ ප්‍රශ්නය වලට උත්තර දෙන්න නැතුව අමාත්‍යවරයාට තියෙන පැහැදිලි උත්තරයක් ඒකට දෙන්න ඒක නිසා මා හැමතුමා ගැන දිගින් දිගටම ප්‍රශ්න මේ වරදක් නැහැ ඒක මන්ත්‍රීවරයාට තියෙන අයිතිය එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියෙහි පාර්ශ්වකරුවන්ගේ 21 වෙනි සැසිවාරය 2015 නොවැම්බර් මාස ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා. එහිදී රාජ්‍ය නායකින් බොහෝ දෙනෙකු සහභාගී වෙලා දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමට එකඟතාවය පළ කළා. මෙම ගිවිසුම අහිතකර දේශගුණික විපර්යාසවලින් වන බලපෑමෙන් මිහිකත මුදවා ගනිමින් ගෝලීය දේශගුණික කතිකාවතක් ගොඩනැගීම සඳහා වන නව ප්‍රවේශයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. රාජ්‍ය නායකින් රූපවාහිනී කැමරා ඉදිරියේ පුංචි පැලයක් හිටවල වතුර දානවා ප්‍රදර්ශනය කරන අතරේ ආණ්ඩුවේ ඇමතිවරු විල්පත්තු වැනි මහා වනාන්තර විනාශ කරනවා නම් කාබන් විමෝචනය ගැන ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කළා ඒට මහා ප්‍රසිද්ධියක් ලබා දෙන අතරේ කාබන් විමෝචනය වැඩි රටට ගෙනීමට තහනම් වාහන ගෙනෙන්න හොර රාසේ බලපත්‍ර දෙනවා නම් පරිසරයේ සුරකීම ප්‍රදර්ශනයක් මිසක් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් නෙවෙයි හැම රටක්ම එකඟ වෙනවා එක්සත් ජාතීන්ගේ තීරසාර සංවර්ධන ඉලක්ක ඒව ඉෂ්ට කරන්නට එකඟතාවයකට පැමිණුණා මේ සමුළුවේදී මේ ලෝකයේ තිබෙන උෂ්ණත්වය වැඩිවීම නිසා මොකද වෙන්නේ දේශගුණික විපත් සිද්ධ වෙනවා ඔන්න අපිට වෙලා තියෙනවා මෙහි සිද්ධ වෙන මේ විපත්වලදී දුප්පත් ජනයාට ලබා දෙනවා බවට ප්‍රතිඥා දුන්නු තමන්ගේ යුතුකම් මිතු කරන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් වෙලා නැ මේකට අපි කියනවා හිපොක්‍රිසි කියලා ආත්ම වංචාව එක පැත්තකින් ගිහිල්ලා පැරිස් සමුළුව අස්සම් කරනවා නමුත් මේ පැත්තෙන් ඒ හානියටපත් වෙච්ච මිනිස්සු එනුවෙන් ඉටු කළ යුතු යුතුකම් පැහැරලා තියෙනවා